අයිබන් කියපලි ගන්න සිරදනම ක්ක් ලබ සංච ුටු චලකට තම්නලක දැව මුල දන්නවා මොකද මේම කතා කරනද මාතුකාව කියලා ක්‍රිකට් ක්‍රීඩාව නිත්‍ය සම්බන්ධව ක්‍රිකට් කියන ලංකාව ගොඩක්ම ප්‍රසිද්ධ ක්‍රීඩාව යද වෙත්ති. නමුත් ක්‍රිකට් ප්‍රේක්ෂ කයන්න අතරතුව මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්බන්ධ තියෙන දැනුම ඉතාමත් මඩුයි. ඉතින් මම කල්පනා කළා මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති සම්බන්ධව පැහැදිලිව ගැම්බලින් ඔබලට කියලා දෙන්න. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධාන වශයෙන්ම නීති 42ක් තියෙනවා. මුලින්ම කියන්න මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති හඳුන්වලා දෙන්නේ මේ MCC කියන ආයතනයේ. ඉතින් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති 42ක් තියෙනවා. මේ නීති 42 වටා තමයි මුළු ක්‍රිකට් ක්‍රීඩාවම ගොඩනැගෙන්නේ. නීති 42ක් තියෙනවා කියලා කිව්වට නීති හැම නීති 42 හැම නීතියකම තවත් උපවගන්ති තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් පළවෙනි නීතිය ගත්තොත් 1 1 1 එක දෙක එක තුන එක තුන එක එක තුන දෙක විදිහට මේ හැම නීතියම කොටස් වලට බෙදෙනවා. ඉතින් මේ නීතිවල පළවෙනිම නීතිය විදිහට අපි ගත්තොත් තියෙන්නේ ද ප්ලේයර්ස් කියන නීතිය. يعني ක්‍රීඩකින් සම්බන්ධ තියෙන ක්‍රීඩකින් ගැන කියන නීතිය. ඒක තමයි පළවෙනි නීතිය. ඔයාලා හිතන ඇති ක්‍රීඩකව ගැන අමුතු වෙන කතා කරන දෙයක් නෑ. අපි දන්නවා ක්‍රීඩකව කොලස් දෙනයි මේක මෙහෙමයි කියලා. නමුත් ඇත්ත මේ ක්‍රීඩකයින් කියලා කිව්වහම මේ පළවෙනි ක්‍රීඩකයින් කියන මාතෘකාවටදී ක්‍රීඩකින් සංයුතිය, නායකත්වය, ක්‍රීඩකින් ආදේශය මේ හැම දෙයක්ම කතා වෙන්නේ මෙන්න මේ නීතිය ඇතුලේ. ඉතින් අපි බලමු මේක 1 1 කියන උපවගන්තියේ මොකක්ද තියෙන්නේ කියලා. Number of players 1 1 කියන උපවගන්තියෙන් කියවෙන්නේ number of players. ඒ කියන්නේ ක්‍රීඩකින් සංඛ්‍යාව. පොතේ තියෙන්නේ a match is played between two sides each of 11 players one of whom shall be captain. ඒ කියන්නේ මේ ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකින් 11 දෙනෙක් සිටිය යුතුයි. එකකින් එක්කෙනෙක් නායකයා විය යුතුයි කියලා. දැන් ඔයගොල්ලන්ට කියන්නේ මේක බොහොම සරල කාරණාවක් කියලා. නමුත් මේකේ සඳහන් වෙන්නේ ක්‍රීඩකින් 11 දෙනෙක් ඉන්න ඕනේ කියලා. ඒ ක්‍රීඩකින් 11ක් කියලා කියන්නේ ක්‍රිකට් තරගයක් පටන් අරගෙන අවසන් වෙනකන් ගෙනියන්න පවත්වාගෙන යන්න අවශ්‍ය කරන උපරිම ක්‍රීඩකින් සංඛ්‍යාව. ක්‍රිකට් 11ක් කියලා කියන්නේ ක්‍රිකට් තරගයක් ආරම්භ කරලා අවසන් වෙනකන් ගෙනියන්න ඕන කණ්ඩායමක් සතු වෙන උපරිම ක්‍රීඩකින් සංඛ්‍යාව. එතකොට මේකේ ආවම ක්‍රීඩකින් සංඛ්‍යාවක් තියෙනවා. ඒ තමයි 9. කණ්ඩායමකට ක්‍රීඩකින් 9ක් ඉන්නවා නම් තරඟේ ආරම්භ කළා කන්ටිනියු කරගෙන තරඟේ පවත්වාගෙන යන්න කිසිම බාධාවක් නෙවෙයි ඒකට. හැබැයි එතනදී මං කිව්වා මම මේ නීති සම්බන්ධව ගැඹුරින් කතා කරනවා කියලා. කණ්ඩායමේ සමාජිකයන් 9ක් පමණක් ඉන්න මොහොතකදී කණ්ඩායමේ නායකයාට පුළුවන් ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට සහ මිනිසුන්ට තරඟ තීරකෙක් ඉන්නවා නම් ඒ තරඟ තීරකවයාට දැනුවත් කරන්න අපේ කණ්ඩායම තව සමාජිකයන් දෙකක් මගේ එන ගමන් කියලා ඔවුන්ගේ පැමිණීම අනිවාර්යෙන් වෙනවා කියලා, ඔවුන් තමයි සහභාගී වෙනවා කියලා අනිවාර්යයෙන්ම ඒ එන අනිකුත් ක්‍රීඩකයන් දෙදෙනාගේ නම් දෙක මේ ටීම් කාඩ් එකේ මම මේ ටීම් කාඩ් එක සම්බන්ධව ඉදිරි කතා කරනවා ඇතුළත් කරලා 9 දෙනාගෙන් කණ්ඩායම ආරම්භ කරන්න පුළුවන්. එතකොට ඒ ක්‍රීඩකයන් දෙදෙනා අපිට ආවට පස්සේ තමයි මිනිස්සුන් දැනුවත් කළා, තංග තීරකව දැනුවත් කළා, ප්‍රතිවිරෝධ කණ්ඩායමේ නායකයා දැනුවත් කළා, ඔවුන්ට තරඟයට ක්‍රීඩා කරන්න හැකියාව තියෙනවා. හැබැයි කාසියවාසි උදලා බලන්න ප්‍රථමයෙන් මේ ඉතුරු නම් දෙක ඇතුළත් කරන්නේ නැත්තම් මේ ටීම් කාඩ් එකට හදිස්සියේ ක්‍රීඩකෙන් දෙදෙනෙක් පැමිණියත් ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ නැහැ 11 දෙනාට ක්‍රීඩා කරන්න. එතකොට සිද්ධ වෙන්නේ මේ 9 දෙනාගෙන්ම මේ තරඟය ඒ කණ්ඩායමට කරගෙන යන සිද්ධ වෙන්නේ. එතනදී යම් හේකින් ක්‍රීඩා අබාධයක් ලක්ුණොත් එවන ආදේශ කරන ක්‍රීඩකෙක් නැති නිසා තරඟය එතනින් නවත්තන සිද්ධ වෙනවා. ඉතින් සරලව මේ number of players කියන එක බොහොම සරලයි කියලා කියුණාට මේක තුලේ ගොඩක් ගැඹුරින් කතා වෙන දෙයක් තියෙනවා. ඒ වගේමයි මේකේ තියෙනවා ඊළඟට one of whom shall be captain. මේ නායකත්වය දරයේ යුත්තේ
ක්‍රීඩා කරන 11 දෙනාගෙන් හෝ 9 දෙනාගෙන් එක්කෙනෙක්. ක්‍රීඩා කරන 11 දෙනාගෙන් හෝ 9 දෙනාගෙන් කියන්නේ 9 දෙනෙක් හිටියත් තනගයක් ආරම්භ කරලා පවත්වගෙන යන්න පුළුවන්. එහෙමනම් ඒ ක්‍රීඩා කරන 9 දෙනාගෙන් එහෙම නැත්නම් උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 11යි. ඒ 11 දෙනාගෙන් එක්කෙනෙක්ට තමයි නායකත්වය දරන්න පුළුවන් වෙන්නේ. ඒ නායකයා දෙකේ හැම තරගයකටම එකම නායකයෙක් වෙන්න ඕන කියලා නීතියක් නැහැ. ක්‍රීඩා කරන 11 දෙනාගෙන් එක්කෙනෙක් නායකයා විය යුතුයි. ඉතින් මම හිතනවා ඔයාලට මේ number of players කියන කාරණාව පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා comment section සඳහන් කරන්න. අනිවාර්යයෙන්ම මම ඒකට උත්තර දෙනවා. නොතේන තැනක් තියෙනවා සඳහන් කරන්න. අපැහැදිලි තැනක් තියෙනවා සඳහන් කරන්න. ඒකට මම උත්තර reply කරන උත්තර දෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ 1-2 කියන නීතිය, nomination and replacement of players කියන නීතිය. එකේ මම අර කිව්ව උපවගන්ති කොටක් තියෙනවා. 1-2 එකේ 1-2-8 1-2-8 තමයි COVID-19 replacement. ඒ වෙනකම් කතා කරන ගොඩාක් උපවගන්ති තියෙනවා. ඒ සියලු දේම පැහැදිලිව මම ඔයාලට ඉදිරියේදී වීඩියෝස් වලින් අරන් එනවා. ඉතින් මම මේ වීඩියෝ මාලාව අරගෙන ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රිකට් ක්‍රීඩාවට ආස කරන, ක්‍රිකට් ක්‍රීඩාවට ක්‍රිකට් ක්‍රීඩාවත් එක්ක බැඳලා ඉන්න අයට ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති පිළිබඳව පුළුල් අවබෝධයක් ගෙන එන්න. වීඩියෝ මාලාවක් මම මේ මාතෘකාව අවශ්‍ය අරගෙන ඉන්න සූදානම් වෙනවා. ඒක මම හිතනවා ඔයගොල්ලන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවේ නීති පිළිබඳව තියෙන දැනුම වැඩි දියුණු කරගන්න හැකියාවක් ලැබෙයි කියලා. එහෙනම් මම අද මේ කතා කරපු the players කියන පළවෙනි නීතියේ පළවෙනි උපවගන්ති වෙන එක උපවගන්තිය number of players කියන නීතිය යටතේ යම් ගැටලුවක් තියෙනවා නම් පල්ලා comment section සඳහන් කරන්න. අනිවා මේ උත්තර දෙනවා. channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.